ජීවමාන යේසු ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන් අද දාවතේ දෙවනදරි සිටවන්තෙන ස්වාමී දෙවනාංශගේ මහත් කරුණාතුබට ඔබට සතුට ප්‍රීතිය සමාදානෙ සම්බග දෙවනාංශගේ සීලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියාම ප්‍රාර්ථනා කරනවා ප්‍රමන්ත්‍ර අපි දේබාක ධර්මු මතේ 4 වෙනි පරිච්ඡේදේ අපි කියවන්ට ගමු 8 වෙනි පදයේ සහ 9 වෙනි පදේ නැවතත් යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා ලෝකේ සිළු රාජ්‍යයන්ද එහාචෛර්යද උන්වහන්සේට පෙන්වා ඔබ බිම වැටි මට නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නේ මේ උන්වහන්සේට කීවේය ආමෙන් ප්‍රමන්ත්‍ර අපි මේක හඳුර දාන දෙයක් අපි මේකට මාත්‍රයක් හොදා ගන්නෙමු පරීක්ෂාවන් තුල ඇත්තා විවිධත්වය පරීක්ෂාවන් තුල ඇත්තා විවිධත්වය කියනවා යට අපි බලමු දැන් අපි මේක දන්නවා යේසු ක්‍රිස්තුස්වහන්සේගේ පරීක්ෂාවන් තුනක් ගෙනවා මේ අපි දැන් කතා කරන්න තුන්වෙනි පරීක්ෂාව ගැන අපි කවුරුත් දන්න දෙයක් මේක සබත් පාසලමයි පව දන්න දෙයක් මුත් අපි බලමු මේ පරීක්ෂාව මේ පණිවිඩය තුල ඔබට මට අද දවසේ ස්වාමීන් වහන්සේගේ ආත්ම විසින් කුමක්ද කතා කරන්නේ කියලා ප්‍රමන්තන මේ ස්ථානයේ ඉතාම පැහැදිලිව කියනවා යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා දැන් මේක එක අවස්ථාවක් අපි දැන් බලන්න අවශ්‍යයි යක්ෂයාට අවශ්‍ය වුණා යේසු ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සේවය ආරම්භ කරන්නට පෙර දැන් මේ නිරහර ආඥාන් පස්සේ වෙන දෙයක් නෙමේක සේවය ආරම්භ කරන්නට පෙර එහෙනම් මේ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නට පෙර උන්වහන්සේ සේවයක් ආරම්භ කළා නැහැ තේරුණාද දැන් සේවය මෙතින් පස්සේ ආරම්භ වෙන්න යන්නේ සේවය ආරම්භ කරන්නට පෙරම යක්ෂයාට අවශ්‍ය වෙනවා යේසු ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන් පරාජිත තැනටපත් කරන්න. එතකොට යක්ෂයා දන්නවා ස්වාමීන් වහන්සේ බැරි වෙලාවත් පරාජය වුණොත් යක්ෂයාට පරාජය වුණොත් උන්වහන්සේට සේවයක් කරන්නට බැරි බව. ඒක යක්ෂයා දැන සිටියා. එනිසා පරීක්ෂා තුනක්ම ගෙනාවේ. දැන් දෙහිකම යේසුස් වහන්සේ ජගතන තුන්වෙනි පරීක්ෂාව වල අති ප්‍රබල පරීක්ෂාවක්. මොකද උන්වහන්සේ අවුරුදු 30ක වයසකනේ දැන් මෙතන සිටින්නේ. දැන් අතන තරුණ ජීවිතයක් මෙතන තිබෙන්නේ. ඒතර බලන්න මොකද්ද පරීක්ෂාව? උන්වහන්සේ කාන්දකට පමුණා ලෝකේ සිළු රාජ්‍යයන්ද ඒ ආශ්චර්ය උන්වහන්සේට පෙන්වුවා. මොකද්ද පෙන්වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට? ලෝකේ තිබෙන සියලුම රාජ්‍යයන් පෙන්වනවා. දෙක ලෝකයේ තියෙන හර්ෂයිතය දැන් ප්‍රේමන්තිනි මේ දෙක තරුණ ජීවිතේ ඉතාම වැදගත් ලෝකේ රට රාජ්‍යන් වල එදා තිබුණ තත්ත්වය හැටියට නම් රට රාජ්‍යන් වල ඇවිදින නෙමෙයි එදා තිබුණ තත්ත්වය හැටියට නම් ඒ යුගයේදී රාජ්‍යන් වල තිබෙන්නා ඒ බලය අල්ලා ගන්නට නැත්තම් රාජ්‍යන් තමන් සතු කර ගන්නට ඒක පැත්තක තිබුණා කාරණාවක් දෙක තමයි ලෝකේ තිබෙන ආශ්චර්යය එක එක රටෙන් තමටට වඩා ආශ්චර්ය තත්ත්වයන් වෙනස් වෙලා තිබෙනවා දියුණු තත්ත්වයන් වෙනස් වෙලා තිබෙනවා එතකොට මේ වගේ දේවල් එතකොට මෙතන යක්ෂයා පෙන්වන යේසු ක්‍රිස්තුස්වහන්සේට ලෝකේ සිළු රාජ්‍යන් ප්‍රේමවන්තින් මේන් අපිට එක දෙයක් තේරුම් ගන්න පුළුවන් අපි දැන් මේ කතාවේ පරීක්ෂාවක් ගැන යේසු ක්‍රිස්තුස්වහන්සේට ගෙනාවා මේන් අපිට එක දෙයක් තේරුම් ගන්න පුළුවන් යක්ෂයා උත්සාහ කරන ස්වාමිනාංශයේ සේවය ආරම්භෙදීම මොකද කරන්න හදන්නේ පරීක්ෂාවක් ගෙනවිත් එහෙනම් තරුණ ජීවිතය කැමති රාජ්‍යයන් වල අදත් අපේ බොහෝ තරුණ තරුණිය ලංකාවෙ ඉන්න බෑ කියලා රට රාජ්‍යන වලට යන්න උත්සාහ කෙදෙන කාලයක් මේ කාලේ විශේෂයෙන්ම ලංකාව තුළ ඒතොර හැම කෙනෙක්ම කැමති සමහර කට ඉගෙන ගන්නට යනවා සමහර කට ජොබ්ස් වලට යනවා මේ වගේ යනවනේ ඒතොර කැමති එතකොට තරුණයෙකුට මේක එදා ඉඳලා තිබෙන ආසාවක්. උතර මේ යක්ෂයා උත්සාහ කරන එවැනි ආසාවක් ස්වාමීන් වහන්සේල ඇති කරන්ට් පරීක්ෂාවේ කරමුණක් තමයි පරීක්ෂාවේ තුල තියෙන එක සාධකයක් තමයි ඒ තුලට ආසාවක්. පරීක්ෂාවේ ගෙන්නේ යම් කිසි ආසාවක් ඒ ගැන යම් කිසි ඒකට සම්බන්ධ හැඟීමක් ඇති කරන එක. ඒක තමයි පරීක්ෂාවේ තියෙන ප්‍රධාන අරමුණ. දැන් යක්ෂයා මේක ගෙනව මුළු රාජ්‍යයන් පෙන්නනවා. ලෝකේ සිළු රාජ්‍යයන් කියලා කියන සිළු රාජ්‍යයන් පෙන්නනවා. පෙන්නලා උත්සාහ කරන්නේ ස්වාමින් වහන්සේට ඒ රාජ්‍යයන් ගැන ආසාවක් ඇති කරන්න. ආසාවක් ඇති වුණා නම් ඒක එයාගේ යක්ෂයාගේ ජයග්‍රහණයක්. ඊට පස්සේ ලෝකේ තියෙන ආශ්චර්යයන්. ඒත් ලෝකේ කොච්චර ආශ්චර්යයන්ද තිබෙනවද?
එතකොට එනිසා මෙතන කියන තම පැහැදිලි ලෝකයේ ආශ්චර්යයන්. එනිසා අද මිනිස්සු ලෝකයේ ආශ්චර්යයන් කරේ වාසී වෙලා වහන් වෙලා ඒවා කරේ ඇදියන් යුගයක් නෙමෙයි තිබෙන්නේ. ලෝකයේ ආශ්චර්ය කියන දේ තියෙනවා. හොඳ මේ ලෝකයේ ආශ්චර්ය තුල ඒ ලෝකයේ ආශ්චර්යයේ ඒ තුල ක්‍රියා කරන කවුද? අසුද්ධ බලයක්. ද අපිට පේනවනේ එක එක අපේ Facebook බැලුවත් වාසී ගුරුකම් බල අර්ග කරන්න මේක කරන්න දින හතෙන් කරනවා මෙහෙම කරනවා කියලා තියෙනවා. ගුරුකම් වල තියෙනවනේ යම්කිසි ඒ යක්ෂයාගේ ක්‍රියාකලාපයක්. එතකොට ඒ ලෝකයේ ආශ්චර්ය තුල තිබෙන ගැබ්ගත්තව රාහතුල ඒ තුල ක්‍රියා කරන්නේ දෙවනාතරම ඒ තුල ක්‍රියා කරන්නේ යක්ෂයා. ඒ කියන්නේ මිනිස්යාව මුලාවෙන් මුලාවට ගෙනන්න පිණිස. එතකොට ලෝකයේ ආශ්චර්යනේ පෙන්නනවා. පෙන්නලා මොනවද කියන්නේ? යක්ෂයාට කැමැත්තක් තියෙනවා, ලুকু කැමැත්තක් තියෙනවා. ලෝකයේ ආශ්චර්යනේ පෙන්නලා එයා කියන්නේ මොකද්ද? ඔබ බිම වැටි මට නමස්කාර කරන්න වෙන මේ සියල්ල ඔබට දෙන්නේ මේ උන්වහන්සේ කීවේ. මේ සියල්ල පෙන්නලා එයා කියන්නේ මොකද්ද? ඔබ බිම වැටිලා නිකන් අද්දක වෙනා නෙමෙයි බිම වැටිලා, ඒ කියන්නේ යගේ පාදමුල වැටිලා මට නමස්කාර කරනවා නම් මේ සියල්ල මොකද්ද? එයා ළඟ තිබුණා ප්‍රබලම දේ තමයි ලෝකේ රාජ්‍යන්ත ලෝකේ ආශ්චර්යයන්. අද මේ ලෝකේ රාජ්‍යන්තු තියෙන ප්‍රශ්න ඒකටයි. ඒක එයා ගත්තේ තියෙන දේවල් ඒවා. අද ලංකාවේ මේ රාජ්‍යන්තු වල ලංකාවේ මේ ප්‍රශ්න ඇතිනේ මේ රාජ්‍යයේ හොයන්න ගියොත් මේ රාජ්‍ය මෙච්චර පාලනය කරලා තිබෙන කවුද? මේ මිනිස්සුන්ව පාලනය කරේ කවුද? නායකයන්ව මේ විදිහට විනාශ කරලා තිබෙන කවුද? මේ අන්ධකාර බලවේගේ. උතර මේ සියල්ල මම දෙනවා. මම මේ සියල්ල දෙනවා. ඔතකොට මේ ආශ්චර්ය ලෝකේ තියෙන ආශ්චර්ය ඒ ඔක්කොම දේවල් දෙනවා. ඒවට මිනිස්සු වශය වෙනවා. ඒවට මිනිස්සු එනවා. මම දෙනවා. හැබැයි එක දෙයක් කරන්න ඔබ වහන්සේ බිම වැටිලා මට නමස්කාර කරන්නට. ස්වාමින් වහන්සේට ලෝකේ රාජ්‍යයන් කෙරෙහිවත් ලෝකේ වස්තුව ධනෙ කෙරෙහිවත් ඒ ලෝකේ තිබෙන අලංකාරය කෙරෙහිවත් උන්වහන්සේට ආසාවක් ඇති වුණා නම් ඒ තමයි ප්‍රධානම කාරණේ. ස්වාමීන් වහන්සේගේ ආරම්භයේ මේ පරාජය වැටීම උන්වහන්සේ වෙන ආසාවක් තිබුණේ නැහනේ. අද අපිට යක්ෂයා පරිශ්‍රාවක් ගෙනකොට එයාගේ එයා බලන්නේ කොතනින්ද අපිට එවැනි හැඟීමක් පරිශ්‍රා කර ඇති වෙන්නේ? ඒ මම මේකට ගිහිල්ලා බලන්න ඕනේ, ඒකට අත තියලා බලන්න ඕනේ, ඒක කොයි වගේද කියලා බලන්න ඕනේ. මේ මම එතන යම් අත්දැකීමක් ලබන්න පුළුවන් මට. මේ වගේ අපිට යම් මොන වගේ දෙයක්ද මේ පරික්ෂා කරන අපිට ඇති වෙන්නේ? අන්නේ සිටිවිල තමයි යට වැදගත්. මොකද මේ සිටිවිල තමයි ඊට පස්සේ යා පණපවන්නේ ඒක ක්‍රියාවට දාන්නට. තේරුණාද? එනිසා ඉස්සල්ලාම ඕන ඒකයි. අපි දකිනවා ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ ඒවට කියද්දි මේ බලාපන් මේ ගෙඩියේ කොච්චර ලස්සනද කියලා. සිටිවිල්ල වැදගත්. එයාට ඒ ආසමාන ඒ නිසා බැලුවේ ඒ සිටිවිල්ලට තමයි පණපවන්ට යන්නේ. සිටිවිල්ලක් නැතුවම පණපවන්න යක්ෂයට ක්‍රමයක් නැහැනේ. මොකරි තියෙනුනේ පණ දාන්න එයාට. එයාගේ තිබෙන ඒ උත්තෝජනයට ඇති කරන්න යමක් තියෙන්න ඕනේ, යමක් හටගන්න ඕනේ. අන්න අපි තුල යම් දෙයකට අපිට අසු කරගන්නට නම් එයා ඉස්සෙල්ලා සිටිවිල්ල දාන්න තමයි කාරණා ගේන්නේ. ඒ සිටිවිල්ල තමයි යට වැදගත්. නමුත් අපි දකින්නවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ රාජ්‍යන ක්‍රේබත් හාස්චර් කරේවත් එක සිටිවිල්ලකට පහළ වුණේ නැහැ. ඒවට උන්වහන්සේ කැමැත්තක් දැක්වේ නැහැ. ඒ නිසා ප්‍රේමවන්තයනි අපේ ජීවිතෙත් මෙවැනි දේවල්ට මුණ ගැහෙනකොට යක්ෂයා අප පොළඹනකොට සිටිවිල්ල රැක ගැනීම සිටිවිල්ලෙන්වත් එකට අසු නොවී සිටීම ඉතාම වැදගත්. ආමෙන්. ප්‍රියතම ප්‍රේමවන්ත දෙනසුට සිටීමේ වචන නිසා ස්වාමීන් පරික්ෂාව කුමක්ද තේරුම් අරගෙන ඒකට සිටිවිල්ලෙන්වත් අසු නොවී සිටින පිස ඔබගේ අනුග්‍රහය ඔබගේ ධර්ම මත තබන්නට මිලනි සංසගේ නාමයෙන් ආමෙන්.